පසුගිය සතියේදී අපි ඔබට පොරොන්දු වුණා මේ රැස් විහෙර මහා පිළිම ලෙන වටා තිබෙන පුරා වස්තු පිළිබඳ මේ සතියේ ඔබව දැනුවත් කරනවා කියලා. දායකත්වයේ දරන්නේ පුද්ගලයන් 3 දෙනෙකු විසින්. ඒ කියන්නේ මේ ලෙන සාමූහික පූජාවකට උදාහරණ. වම් දෙසට ගමන් කළ යුතුව තිබෙනවා. එහෙමනම් දැන් අපි සමග ගොසින් ඒ ලෙන් දැක බලා ගමු. විද්‍යා ක්ෂේත්‍රයේ ගල්ලෙන් 63ක පමණ ප්‍රමාණයක් තියෙනවා කියලා ආරම්භක වැඩසටහනේදී අපි ඔබට කිව්වා වර්ණවත් භාගයක් තියෙනවා අනෙක් කොටස් වලට සාපේක්ෂව ඒකෙන් තේරෙන්නේ මේ අභිලේඛනයේ සටහනලා තිබිච්ච ගල්පතුර කුමන හෝ හේතුවක් නිසා එතනින් ගැලවිලා බිම පතිත වෙලා තිනවා කියන මේ රැස් විහෙරේ පහළ මළුව සමීපයේ තිබෙන ලෙනක දකුණේ සිට වමට ලියු කෙටි අභිලේඛ අපට පේන විදිහටම මේ බෝධින් වහන්සේ මුල් කරගෙන ඒ වටා ගොඩනගලා තියෙනවා ශෛලමය මාලක පහ. ඉතින් මේ සුවිසල් ප්‍රතිමා වහන්සේ නරඹන්න යන නම් මේ බෝධින් වහන්සේ පසු කරගෙන ගොස් නිර්මාණය කරලා තියෙන පියගැට පෙළේ මරිදුරක් ගමන් කරන්න. අයබෝවන් දින 7ක විරාමයකින් අනතුරුව ශ්‍රී ලංකේ ඉතිහාසයේ දුටු නුදුටු මතකමන් පෙත් ඔස්සේ ඔබත් සමගින් ඇවිද එන්නට අදත් උරුම යාත්‍රාවෙන් ඔබව සවාගෙන පැමිණිය. අපිට යම් දෙයක් දිහා දෙවිදිහයකට බලන්න පුළුවන්. අවශ්‍ය නම් අපිට දුරින් ඉඳ යමක් නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. නමුත් එවැනි අවස්ථාවලදී අපිට ඒ දර්ශනය පිළිබඳ සමස්ත චිත්‍රයක් හිතේ ඇති වෙන්නේ නැහැ. බොහොම අපහැදිලි චිත්‍රයක් තමයි අපේ හිතවල ඇති වෙන්නේ. නමුත් ටිකෙන් ටික ලං වෙලා බලනකොට ටිකෙන් ටික සමීප වෙලා බලනකොට ඒ දර්ශනය පැහැදිලි වෙන්න පටන් ගන්නවා. වඩාත් විස්තරාත්මක වෙන්න පටන් ගන්නවා. අපේ ඉතිහාසයේ උරුමයත් ඒ වගේ. ඒ ඉතිහාසයට ඒ උරුමයට ඈතින් ඉඳලා ඒ උරුමේ ස්පර්ශ නොකර එහි සමාජිකයෙක් නොවි ඒ දෙස බලන කෙනෙකුට පේන්නේ බොඳ වෙච්ච අපහැදිලි චිත්‍රයක්. නමුත් ඒ උරුමයට සමීප වී බලන කෙනෙකුට දක්නට ලැබෙන දර්ශනය ඊට වඩා විස්තරාත්මකයි. ඊට වඩා පැහැදිලි. ඒ නිසා අපේ අරමුණත් අපේ ඉතිහාසය පිළිබඳ අපේ සංස්කෘතිය පිළිබඳ වඩා සමීප දර්ශනයක් ඔබට අභිමුඛ කරවීම. වඩා විස්තරාත්මක පැහැදිලි දර්ශනයක් ඔබට අභිමුඛ කරවීම. ඒ පිරිසිදු අරමුණ ඉෂ්ට කර ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි අදත් උරුම යාත්‍රාවෙන් ඔබව හමුවන්නේ. අපි තවමත් රැඳී සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ පිහිටි ඓතිහාසික රැස් විහෙර. එහෙම නැත්නම් සැස්සේරුව පුදුබිමේ. සති 6ක් මේ පුදුබිම පිළිබඳ විස්තර ඔබට රැගෙන ආවත් තවමත් මේ කතාව අවසන් කරන්න අපට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා ඒ අවසන් නොවු කතාව සම්පූර්ණ කිරීමේ අපේක්ෂාවෙනුයි අද උරුම යාත්‍රාව ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් ඒ ඉතිරි කතා ප්‍රවෘත්තියත් දැනගන්න එන්න ගොඩ වෙන්න මේ ඔබේ උරුම යාත්‍රාව. Thank you.
සාමාන්‍ය බැතිමතෙක් මේ වගේ උරුම ක්ෂේත්‍රයකට පැමිණියාම ඕ විනාඩි කිහිපයකින් එහෙමත් නැත්නම් පැය කිහිපයකින් තමන්ගේ චාරිකාව තමන්ගේ වන්දනාව අවසන් කරනවා. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මේ වගේ ක්ෂේත්‍රවල රැස් වෙලා තියෙන ඓතිහාසිකාගෙන් අනුන ඒ වගේම පූජනීය වටිනාකමින් අනුන බොහෝ පුරාවස්තු බොහෝ පූජා වස්තු ඒ බැතිමතුන්ගේ සම්ප්‍රදායික වන්දනාකරුවන්ගේ අවධානයෙන් ගිලිහෙන එක. ඉතින් අපිට ඒ විදිහට උරුමය මගහැර යන්න බැරි නිසායි සති හතක් පුරා අපි මේ පුණ්‍ය භූමියේ රැඳී සිටින්නේ. මගේ මේ වම්මත පැත්තෙන් ස්ථානගත වෙලා තියෙන්නේ ඓතිහාසික දෙතිස්පල් රෝහ බෝධින් වහන්සේ. ඒ වගේම සත් පිළිමගේ ආ මහ පිළිමලෙන ඒ පිළිමද විස්තර අපි ඔබට පසුගිය සති කිහිපය පුරාම දිනාවා. ඒ නිසා දැන් මේ බොමලුව ප්‍රදේශයෙන් නික්මලා ගිහිල්ලා අපි ප්‍රවේශ වෙන්න උත්සාහ කරන්නේ මේ රැස්වැර පූජා භූමියේ බැතිමතුන් බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගත්ත පූජාවට වන්දනාවට පාත්‍ර වෙත්ත ඒ උතුංග පූජනීය වස්තුව ඒ උතුංග පුරා වස්තුව ඔබට අභිමුඛ කරන්න. ඒ වෙන කිසිවක් නොවේ මහා කලුගල් පර්වතයක මූර්තිමත් තුන බුදුගුණ මහිමය මහා බුදු කරුණාව මේ සුවිශේෂී නිර්මාණය වන්දනාකරුවන්ගේ විතරක් නෙවෙයි ඉතිහාසඥයන්ගේ පුරා විද්‍යාඥයන්ගේ ඒ වගේම කලා විචාරකයන්ගේත් නොමද අවධානයට පාත්‍ර වෙලා තිනෝ. මේ ස්ථානයට කිලෝමීටර 20ක් පමණ නුදුරින් පිහිටා තිබෙන ඓතිහාසික අවුකන රාජමහා විහාරස්ථානයේ දක්නා ලැබෙන සුවිසල් හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේට බෙහෙවින් සමාන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. ඉතින් ඒ සුවිශේෂී පූජනීය වස්තුව සුවිශේෂී පුරා වස්තුව සුවිශේෂී කලා වස්තුව පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි අද අපගේ උරුම යාත්‍රාව වෙන් වෙන්නේ. තවත් කල් වේලා නොයවා ඒ සුපිපි බුදු මුව පියුම දැක ගන්න. ඒ ශ්‍රීපාද පద్ම නමස්කාර කරලා උන්වහන්සේගේ ආශිර්වාදයත් සමගින් ඔබ මේ පිළිබඳව දැනුම්මත් කරන්න. රැස්වෙහෙර පූජා භූමියේ පිහිටා තිබෙන මේ සුවිසල් බුද්ධ ප්‍රතිමා වහන්සේ ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා කලාව පිළිබඳ සාකච්ඡාවකට අපිට ප්‍රවේශය සපයා දෙනවා. සම්ප්‍රදායික වංශකතාවල නිරූපණය වෙලා තියෙන ආකාරයට නම් ක්‍රිස්තු පූර්ව යුගයේ ශ්‍රී ලාංකේය කලා ශිල්පීන් විසින් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරුන් ලැබුවා. අපිට මුල් වතාවට බුදු පිළිමයක් ගැන අහන්න ලැබෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා විසින් නිර්මාණය කරපු මහා ගල් පිළිමය සම්බන්ධව. මේ ප්‍රතිමාව උරුසිලා පටිමා කියලයි මහාවංශයේ සඳහන් කරලා තියෙන්නේ. උරු කියලා කියන්නේ විශාලනේ. සිලා කිව්වේ ගල්. පටිමා කියන්නේ පිළිමය. මහා ගල් පිළිමය. දේවානම්පියතිස්ස රජු මහා ගල් පිළිමයක් කරවලා ඒ පිළිමය තූපාරාමයේ තැන්පත් කරලා තිබ්බා. සීවස් කීපයකට පස්සේ මේ ප්‍රතිමාව තූපාරාමයෙන් ඉවත් කරලා පාචීන තිස්ස පබ්බත කියන විහාරයේ ඔය නුවරවැව සමීපයේ තියෙන පාචීන තිස්ස පබ්බත කියන විහාරයේ තැන්පත් කළ බව මහාවංශයේ කියනවා. ඒනුත් කාලයකට පස්සේ නැවත වතාවක් මේ මහා කලුගල් පිළිමය පාචීන තිස්ස පබ්බතෙන් ඉවත් කරලා අභයගිරි විහාරයේ තැන්පත් කළා. අද අපි දකින සුප්‍රකට සමාධි පිළිමය මේ උරුසිලා ප්‍රතිමාව වෙන්න පුළුවන් කියලා තමයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. ඒ එක් අවස්ථාවක්. ඒ වගේම දුටුගමුණු රජතුමා රුවන්වැලිසෑ ධාතු ගර්භේ
බෝධිවෘක්ෂ පාමුල ඝන රණින් හිඳි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කර වූ බවත් මහා වංශයේ කියනවා. ඊට අමතරව සීහලවත් උපකරණයේ වගේ ග්‍රන්ථවල ඔය සද්දාතිස්ස රජුන්ගේ කාලේ ක්‍රිස්තු පූර්ව 15 සියවසේ පමණ නිර්මාණය කරපු රන් පිළිම පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් මේවා සනාථ කරන තරම් පුරාවිද්‍යාත්මක සාධක අපිට මෙතෙක් අනාවරණය වෙලා නැහැ. පුරාවිද්‍යාඥයෝ කියන විදිහට නම් ලංකාවේ බුද්ධ ප්‍රතිමා කලාව පිළිබඳ විශ්වසනීය තොරතුරු ලැබෙන්නේ අඩුම ගානේ ක්‍රිස්තු වර්ෂ 2 සියවසෙන් පමණ පසුවට. ඒ කොහොම වුණත් අපේ රටේ බුද්ධ ප්‍රතිමා කලාව ප්‍රධාන අවදි දෙකකට බෙදන්න අපිට පුළුවන්. ඒ තමයි ක්‍රිස්තු වර්ෂ 5 සියවසට පෙර වකවානුව සහ ක්‍රිස්තු වර්ෂ 5 සියවසින් පසු වකවානුව කියලා. ඔය මුල් කොටසේ ඒ කිව්වේ ක්‍රිස්තු වර්ෂ 5 සියවසට පෙර ආතුව කාල සීමාවේ නිර්මාණය වුණේ කුඩා සහ මධ්‍ය පරිමාණ ප්‍රතිමා. ඒ බහුතරය හිඳ පිළිම. ඒ වයි අරමුණු වුණේ බුද්ධ රූපය භාවනා අරමුණක් වශයෙන් නැත්නම් භාවනා නිමිත්තක් වශයෙන් භාවිතා කිරීම. ඒ නිසා එවැනි පිළිම විස්තරාත්මක ලක්ෂණ සැරසිලි ලක්ෂණ වලින් අඩුයි. හිණයි. ඒ වුණාට ක්‍රිස්තු වර්ෂ 5 සියවසින් පස්සේ ලංකාවේ බුද්ධ ප්‍රතිමා කලාවේ දෙවන්ත විපර්යාසයක් සිද්ධ වෙනවා. ක්‍රිස්තු වර්ෂ 6 7 8 සියවස් වලට අදාළව අපිට දකින්න පුළුවන් ප්‍රවණතාවක් විදිහට දෙවන්ත බුද්ධ ප්‍රතිමා නිර්මාණය වෙන ආකාරය. මේ ප්‍රතිමා බොහොමයක් හිටි පිළිම. ඒ නිසා අපේ රටේ අනුරාධපුර යුගයේ දෙවනි භාගයට අයිති දෙවන්ත හිටි පිළිම අඩුම ගානේ 5ක්වත් දැක් ගන්න පුළුවන්. ඒ තමයි සුප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ, ඒ වගේම දෝව රති මහා විහාරයේ හිටි පිළිම වහන්සේ, බුදුරුවගල හිටි පිළිම වහන්සේ, මාලිගාවිල හිටි පිළිම වහන්සේ සහ අවසන් වරට මේ අපි කතා කරන රැස්වෙහෙර පූජා භූමියේ දක්නා ලැබෙන සුවිසල් හිටි පිළිම වහන්සේ. ඉතින් මේ වගේ මහා විශාල ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය වෙන නම් බුදුන් වහන්සේ පිළිබඳ සංකල්ප ආකල්ප මහා පරිමාණ වෙනසකට වර්ධනයකට ලක් වෙන්න ඕනේ. ඒ නිසා ඉතිහාසඥයෝ අනුමාන කරනවා 5 සියවසින් පස්සේ ඇති වෙච්ච මහායානයේ වර්ධනයත් එක්ක මේ වගේ දෙවන්ත පිළිම ඉදි වෙන්න ඇති කියලා. එතකොට අපේ රටේ බුද්ධ ප්‍රතිමා කලාවේ මහා පරිමාණ බුද්ධ ප්‍රතිමා කලාවේ වඩා ප්‍රාථමික ලක්ෂණ නිරූපණය කරන බුද්ධ ප්‍රතිමාවක් වශයෙන් තමයි රැස්වෙහෙර පිළිමය කලා විචාරකයන්ගේ අවධානයට ලක් වෙලා තියෙන්නේ. එහි විස්තරාත්මක ලක්ෂණ සාකච්ඡා කිරීමට පෙර අතුව මේ ප්‍රතිමා වහන්සේ අනාවරණය කර ගැනීම පිළිබඳ විස්තරාත්මක කරුණු කිහිපයක් ඔබගේ අවධානයට යොමු කරන්න අපි කැමතියි. රැස්වෙහෙර බුද්ධ ප්‍රතිමා වහන්සේ පිළිබඳව පුරාවිද්‍යා වාර්තාවක ඇතුළත් වෙන්නේ 1895 අවුරුද්ද නිකුත් කරපු වාර්තාවයි. අපේ රටේ පළවෙනි පුරාවිද්‍යා කොමසාරිස්වරයා වුණු SCP බෙල් මහත්මයා මේ වයඹ පළාතේ පුරාවස්තු ගවේෂණය කිරීම සඳහා සංචාරයක් සංවිධානය කළා. ඒ සංචාරයේ ප්‍රතිඵලයක් විදිහට ඔහු රැස්වෙහෙර කන්දත් ගවේෂණය කරනවා. එතුමා තමන්ගේ වාර්තාවල කියන විදිහට මේ ගවේෂණයේ අරමුණු වුණේ මේ කලාපයේ විසිරී තිබෙන අභිලේඛන පිටපත් කිරීමත්, ඡායාරූපවලට නැගීමත්, ඒ වගේම මේ රැස්වෙහෙර බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු අනිකුත් පුරාවස්තුන්ගේ මිනුම් දත්ත නැත්නම් මිතික දත්ත ආදිය ලබා ගැනීමත්. ඉතින් මේ සංචාරයේ ප්‍රතිඵලයක් විදිහට රැස්වෙහෙර ප්‍රතිමා වහන්සේ සම්බන්ධයෙන් විස්තරාත්මක සැලසුම් කිහිපයක් නිර්මාණය කරන්නත් බෙල් මහත්මයා කටයුතු කළා. මේ සියලුම විස්තර සැලසුම් 1895 වර්ෂයේ සඳහා වන පුරාවිද්‍යා වාර්ෂික වාර්තාව කියවෙන කියවන කෙනෙකුට දැක ගන්න හැකියාව තියෙනවා. එයින් අනතුරුව රැස්වෙහෙර ප්‍රතිමා වහන්සේ පිළිබඳව අපිට නැවත ප්‍රමාණාත්මක විස්තරයක් දැනගන්න පුළුවන් වෙන්නේ RL බ්‍රෝහිය මහත්මයා විසින් සම්පාදනය කරපු ශ්‍රී ලංකාව පිළිබඳව වෙන සුප්‍රකට ග්‍රන්ථය.
ब्रोहि महात्म्या बिल महात्म्यागिन दशक गणनावकट पस्से मे कलापये मिनुम कटयुतु राजकारीवल निरत विला सिटिया ओगे प्रधान कार्यभारे उने त्रिकोणमितिक स्थान सोया गणीम त्रिकोणमितिक स्थान सलसुम गत करीम ऐसा अवश्य करण उस कंदुमुदुन सोयागेन ओहु करपु संचारे प्रतिपलयक विधियट एक्तर अवस्थावक औकन प्रतिमाव दग्गन्न हेकियाव लबुना एवन विट औकन प्रतिमाव सोयागेन दाशिक गणनावक गत वेला नमुत ब्रोहि महात्म्या मे पिलिमेगेन दनं हिटियै नै इतिं ओहु ए पिलिमंद अतिशय पुदुमेट पत् वेला तमन्गे वार्तावल ए पिलिमे पिलिबंद विस्तर अतुलत् करला तियेनवा एहिदी ओहु कियनवा औकन पिलिमे अनावरणे वीमेन ओहुगे हिते हटगत्त ए अपूर्व हंगीम वेकी अन्नत पेरातु तवत् अवुरुदु देकक् गत वेन्नत पेरातु एवेनिम तवत् अपूर्व हंगीमक धनवन प्रतिमावक सोयागन्न तमन्ट हेकियाव लबुनु बव ए काले ब्रोहि महात्म्या अनुराधपुर कुरुनैगल कलापे त्रिकोणमितिक स्थान लकुनु किरीमे राजकारीवल निरत वेला हिटिया एक्तरा दवसक ओहु त्रिकोणमितिक स्थान लकुनु किरीम संदहा मे रस्वेहर ප්‍රදේශයටත් පැමිණෙනවා. එහෙම ඇවිල්ලා මේ කඳු ගැට තරණය කරලා කඳු මුදුන්වල ඒ අවශ්‍ය කරන කොඩිය ආදිය පිහිටුවලා ත්‍රිකෝණමිතික ස්ථාන සටහන් කිරීමට සූදානම් වෙලා හිටියත් අයහපත් කාලගුණය නිසා ඔහුට ඒ දේ කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා බ්‍රෝහිය තීරණය කරනවා ඒ රාජකාරිය පැත්තකින් තියලා පොඩ්ඩක් මේ කඳු ගැටේ බෑවුම් සහගත පැති ගවේෂණය කරන්න. එහෙම ගවේෂණය කිරීමේ ප්‍රතිඵලයක් විදියට රස්වර කන්දේ පුරා ව්‍යාප්ත වෙලා තියෙන නොයෙකුත් ගල් ගුහා ඒ වගේම අභිලේඛන විචිත්‍රවත් සඳකඩ පහන් මුරගල් සහ ගල්පඩි ආදිය පිළිබඳව බ්‍රෝහියට දැනගන්න දැකගන්න හැකියාව ලැබෙනවා. නමුත් බ්‍රෝහියගේ දැඩි ආකර්ෂණය දිනාගත්තේ ඒ කිසිවක්ම නෙවෙයි. අර තමන් මීට අවුරුදු දෙකකට පමණ පෙර දුටුවා වගේ ඒ ප්‍රතිමාවට බොහෝ බෙහෙවින්ම සමාන තවත් ප්‍රතිමාවක් ඔහුට අභිමුඛ වුණා. ඒ තමයි මේ රස්විහෙර දෙවන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ. බ්‍රෝහිය තමන්ගේ වාර්තාවේ සඳහන් කරනවා මේ පිළිම වහන්සේ අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිවුන් සොහොයුරෙක් වගේ කියලා. ඔහු මහත් උත්කර්ෂයෙන් මේ ප්‍රතිමා වහන්සේ පිළිබඳව තමන්ගේ වාර්තාවේ වර්ණා කරලා තියෙනවා. එතකොට මේ බුද්ධ ප්‍රතිමා කුමන කාලයක කවුරුන් විසින් නිර්මාණය කළාද කියන ගැටලුවත් ශ්‍රද්ධාවන්ත බැතිමතෙක්ගේ හිතේ ඇති වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට බැතිමතෙකුට බුදු පිළිමයක් නිර්මාණය කළේ කවුද මොන කාලෙද කියන ගැටලු ඒ තරම් වැදගත් වෙන්නේ නැහැ. නමුත් උගතුන්ට විද්‍යාර්ථීන්ට ගවේෂණශීලී බැතිමතුන්ට නම් ඒ වගේ ගැටලු හිතට වද දෙන ප්‍රශ්න. ඉතින් මේ වගේ ගැටලු උගතුන් අතර නොඑක් මතභේද වාද විවාද ඇති කරලා තියෙනවා. මේ රස්වේර ප්‍රතිමා වහන්සේගේ නිර්මිත කාලය පිළිබඳවත් ඒ වගේම මතභේද අපිට දැක් ගන්න පුළුවන්. අදටත් උගතුන් අතර ඒ පිළිබඳ පොදු එකඟතාවක් දකින්න ලැබෙන්නේ නැහැ. මෙතනදී අපිට වැදගත් වෙනවා රස්වේර ප්‍රතිමා වහන්සේ සම්බන්ධයෙන් මේ කලාපේ ව්‍යාප්ත වෙලා තියෙන ජනශ්‍රුති ආදී. ඒ අතුරින් ඉතා විචිත්‍ර ජනශ්‍රුතියක් බ්‍රෝහිය මහත්මයාම ඉදිරිපත් කරලා තියෙනවා. ඔහුට මේ කතාව දැනගන්න ලැබුණේ මේ අවට ජීවත් වෙච්ච වයසක ගැමියෙකුගේ. ඒ කතාවට අනුව දුටුගමුන් රජතුමා එලාර රජතුමා සමග අර අවසන් සටන කිරීමට නික්මලා යන අවස්ථාවේදී විජිතපුරේ බලා ගමන් ගත්තේ මේ රැස්වෙහෙර හරහා. ඒ අවස්ථාවේදී රැස්වෙහෙරට සමීප වෙලා සිටියේදී රජතුමාට දැනගන්න ලැබුණා තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට හැකියාවක් නැති බව. ඒකට හේතුව විදියට ඔහුගේ සෙනවියන් ඉදිරිපත් කළ කාරණේ තමයි ඒ වෙනකොට පුරාණ ගෝල නදිය නැත්නම් කලාඔය පිට අරගන්න උතුරල. ඒ නිසා කලාවැවේ වම් මිවුරට ගමන් කරන්න
කලාවය තරණය කරන්න හැකියාවක් තිබුණේ නැහැ. මේ නිසා එතුමා තීරණය කළාලු කෙටි කාලයකට මේ රැස් විහෙර කලාපයේ කූඩාරම් ගසා ගන්න. තාවකාලිකව නවාතැන් ගන්න. ඉතින් ඔහොම නවාතැන්ගෙන ඉන්නකොට රජතුමා කල්පනා කරනවා මේ විදිහට නිකරුණේ මේ කලාපයේ රැඳී ඉඳීමෙන් තේරුමක් නැහැ. ඒ නිසා මතක හිටින යම් කාර්යයක් කරන්න ඕනේ. එහෙම හිතලා තමන්ගේ ගල්වඩුවන්ට පෙදරේරුවන්ට ගොඩනැගිලි ඉදිකරන්නන්ට නියෝග කළාලු. එතෙක් මේ රටේ දකින්න නොලැබුණු විදිහේ ප්‍රතිමා කර්මයක් මේ පර්වතේ නිර්මාණය කරන්න කියලා. ඒ නියෝගයේ ප්‍රතිඵලයක් විදිහට ඔහුගේ නිර්මාණ ශිල්පීන් ප්‍රතිමා ශිල්පීන් ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පීන් සුවිසල් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරන්න ආරම්භ කළා. නමුත් මේ ප්‍රතිමාවේ වැඩ මේ විදිහට සිදු කරගෙන යන අතරතුරේදී අර උතුරා පිටාරගලා තිබූ කලාවයේ ජල මට්ටම නැවත පහළ බැස්සා කියලා රජුරවන්ට දැනගන්න ලැබුණා. ඒ නිසා ඔහු තීරණය කරනවා මේ සියලු වැඩ අතරමඟ නවත්වලා එලාර ජය ගැනීමේ ඒ සංග්‍රාමය ඉදිරියට ගෙන යන්න. නමුත් දුටුකමුන් රජතුමාට මේ කාර්යභාරය අවසන් කිරීමට අවස්ථාවක් නොලැබීම පිළිබඳව විශාල චිත්තසන්තාපයක් තිබුණා කියලායි ඒ ජනශ්‍රුතිය කියන්නේ. ඒ නිසා කලාවය තරණය කරපු දුටුගමුණ රත්තුමා තමන්ගේ ශිල්පීන්ට නැවත නියෝග කළාලු. කලාවය වම්මිවුරේ පිහිටා තිබෙන දැවැන්ත කළුගල් පෘෂ්ඨයකත් අර අපි කලින් ආරම්භ කළා වගේම සුවිසල් ප්‍රතිමාවක් නිර්මාණය කරන්න කියලා. ඒ නියෝගය ඉෂ්ට කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයිලු අවුකන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වුණේ. එතකොට මේ ජනශ්‍රුතිය විශ්ලේෂණය කරොත් වඩාත් සියුම්ව විමසා බැලුවොත් මේකෙන් අපිට කරුණු කිහිපයක් ඉගෙන ගන්න පුළුවන්. එකක් තමයි මේ ජනශ්‍රුතියෙන් උත්තර දෙන්න හදන්නේ අවුකන පිළිමේ සහ රැස්විහෙර පිළිමේ කොහොමද එක හා සමාන හැඩහුරුකම් ගත්තේ කියන ප්‍රශ්නෙට. ඒ සඳහා ඒ ජනශ්‍රුතියෙන් දෙන උත්තරේ තමයි එකම ශිල්පීන් කණ්ඩායමක් තමයි මේ ප්‍රතිමා දෙකම නිර්මාණය කළේ කියන එක. එකම කාල වකවානුවක එකම රජ කෙනෙක්ගේ නියෝගයෙන් එකම ශිල්පීන් කණ්ඩායමක් විසින් මේ ප්‍රතිමා දෙකම නිර්මාණය කළා කියන එක. ඊළඟට මේ ජනශ්‍රුතියෙන් උත්තර දෙනවා ඇයි රැස්විහෙර ප්‍රතිමා වහන්සේගේ ප්‍රතිමා රූපීය ලක්ෂණ අර අවුකන පිළිමේ වගේ අංග සම්පූර්ණව නොදක්වන්නේ කියලා. විස්තරාත්මකව නොදක්වන්නේ කියලා. පරිපූර්ණව නොදක්වන්නේ කියලා. ඒකට උත්තරක් සපයන්න තමයි අර කලාවය පිටාර ගැලීමේ සිද්ධිය, කෙටි කාලීනව රැස්වේරේ නතර වී සිටිය සිද්ධිය, එලාරව ජය ගැනීම වඩා වැදගත් කොට සැලකූ සිද්ධිය, මේ ආදී නොයෙකුත් ප්‍රවාද අර ජනශ්‍රුතිය ඇතුළට ඇතුළත් කරලා තියෙන්නේ. ඒ කොහොම වුණත් මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ කලාපයේ ජීවත් වෙච්ච මිනිස්සු උත්සාහ ගත්ත අවුකන ප්‍රතිමා වහන්සේ සහ රැස්වේර ප්‍රතිමා වහන්සේ අතර යම් ආකාරයක කාල අවකාශීය ඒ වගේම කාර්යමය වශයෙන් සම්බන්ධතාවක් සහ සම්බන්ධයක් ඇතිකර. දැන් මේ ජනශ්‍රුතියට අමතරව තවත් ජනශ්‍රුතියක් පිළිබඳව අපිට අහන්න ලැබෙනවා. ඒ ශ්‍රුතිය බෙහෙවින්ම අවුකන බුදුරතුමා වහන්සේගේ ආරම්භය සම්බන්ධයෙන් තමයි සාමාන්‍ය ජනතාව අතර භාවිතා වෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 500 සියවස පමණ වන විට ඒ කිව්වේ ඔය ධාතුසෙන් රජුන්ගේ කාල සීමාව වෙනකොට බරණ කියලා සුප්‍රකට ගල්වඩුවෙක් ජීවත් වුණා. ඔහු ප්‍රතිමා ශිල්පියෙක්. එක්තරා අවස්ථාවකදී මේ ප්‍රතිමා ශිල්පියා සහ ඔහුගේ ගෝලයා අතර තරඟයක් ඇති වෙනවා. කවුද වඩා දක්ෂ ප්‍රතිමා ශිල්පියා කියලා තෝරන්න. එතනදී මේ දෙදෙනාටම පර්වත පෘෂ්ඨ දෙකක් වෙන් කරලා දීලා නිශ්චිත කාල සීමාවකදී බුද්ධ ප්‍රතිමා දෙකක් නිර්මාණය කිරීමේ අභියෝගය බාර දුන් බව ඒ ජනශ්‍රුතියේ කියවෙනවා. දෙදෙනාම ස්ථාන දෙකක ඉඳලා මේ ප්‍රතිමා දෙක නිර්මාණය කිරීමේ කාර්යය පටන් අරගෙන යම් සැලකීතු කාලයක් ගත වුණාට පස්සේ අර අවුකන ප්‍රතිමාව නිර්මාණය කිරීම ආරම්භ කරපු බරණ තමන් ප්‍රතිමාව නිර්මාණය කර අවසන් බව දැනුම් දෙනවා.
अवस्थावेदी होगे गोल एक मे प्रस्वेरे प्रतिमा निर्माण शिल्पिया तमंट कलीन तमन गुरुवर प्रतिमा निर्माण अवसन पिली बंदव कलकिरी मट पत्ल वेदनावट पत्ल मे रस्वेर पर्वतेन पहातट पेनल तमन जीवित नतिकर गत्ता कीलाई ए जनश्रुति कियन इतकोट मे जनश्रुति अणुनम मे प्रतिमा निर्माण किरी मे काल क्रिस्तवर्ष पस्वन सीवसट पमन पवरन भवपेनो अभी दान धातु सिन्नज्रु रजकम कले क्रिस्तवर्ष पस्वन सीवसे देवनी भागी अरे कलिंजन श्रुति केवन विधिटना मे पिली आयत नोनी क्रिस्तपूर्व देवनी सीवसट एक दुटक मुन तुमन काल परछेदेट ऐकिन तेरु गोने मे जनाश्रुति देखातर अडुम गाने और हयसीयक काल परतरयाक पेन्नुम कर्ण बाबु इति हेमतमय जनश्रुति हटि जनश्रुति कालें कालट विनस्विनो प्रदेशन प्रदेशेट विनस्विनो एक सांस्कृतिक खंडायमकिन तवत् सांस्कृतिक खंडायमकट विनस्विनो जनश्रुति विनस्सुनाट काले विनस्सुनाट एवायन कियेविन एवायन अदहस करेन पोदु अर्थे समानय ए तमय औकन सह रस्वेर प्रतिमात्र दकिन्न तियेन ए समीप संबंधे रूपीय वशेन दक्ना लबेन समीपताव एवट उत्तर होयन तमय अरवागे विविधत्वे किन्युक्त जनश्रुति मे वेवबेंदे शिष्टाचारे पहलूने एहमना मे त्रतु दनगनीमेन पसु अपट पुलवान यम आकारेकट शास्त्रीय प्रवेशयकट उबगे अवधान यमु करन्न मे बुद्ध प्रतिमा वहन्सेगे आरंभक काल परिच्छेदे पिलिबंद महावहंसेगे आरंभे पिलिबंदव यम आकारेक शास्त्रीय साकच्छावकट मगपीनवीमक्कले महाचार्य पर्णवितान सिनरत् पर्णवितान एतुमा राजवंशे केन पुस्तके संधान विला तीनवाय केन करुणु किहिपयक् मूल करगेन मे बुद्ध महावहंसेगे आरंभक काल परिच्छेदय क्रिस्तवर्ष हतरवेनि सीवसट पमन आयत कला मे राजवंशे किन पुस्तके अपिट मुनगहिला ने महाचार्य पर्णवितान तमन्गे जीवित अवसान कालेदी नोयकुत मतभेदात्मक प्रकाश निकुत कला मतभेदात्मक मूलास्त्र भाविता करमिन विनत्तयट हमुनो मूलास्त्र भाविता करमिन ओहु अपूर्व मतवाद इदिरिपत् करन्न पटन गत्ता ओय अंतरालीन लिपि कियन्नेत् एहेम मतवादयक् इतिन ए वगे अवस्थावक् तमयि मे रस्सेर पिलिमे आरंभे पिलिबंदव महाचार्य पर्णवितान इदिरिपत् करपु अदहसत् मे राजवंशिकिन पोते सदहन वेला तीन आकारेट महसेन रज्जुरु रहेरकिन पर्वते मैत्रेय बुद्ध प्रतिमावक निर्माणे कला केलाई महाचार्य पर्णवितान विस्तर कली ए अनुव मे रस्वेर पिलिमे पिहिटा तिबेन प्रतिमाव रहेर पर्वते केला अहु अदहस कला දැන් මේ රහෙර කියන වචනය අපිට මීට පෙර ආතුවත් වංශ කතාවල අවස්ථා කීපයකදී හමු වෙලා තියෙනවා. CW නිකොලස් මහත්මයා නම් ওই රහෙරක කියන ස්ථානය අනුමාන කළේ අභයගිරියට තරමක් උතුරින් පිහිටා තිබෙන අර කොළඹ හාලක කියන ස්ථානයට සමීපයෙන් තිබිච්ච ස්ථානයක් විදියට. වලකම්බ රජු ද්‍රවිඩයන් සමග කරපු අවසන් සටන සිද්ධ වුණේ කොළඹහාලක කිනිස්ථානයේ ඊට සමීපයෙන් තමයි රහෙරක කිනිස්ථානයේ පිහිටා තිනවා කියලා නිකොලස් මහත්මයා යෝජනා කළේ. නමුත් අපි දන්නේ නැහැ මහාචාර්ය පර්ණවිතාන කියන මේ රහෙර පර්වතයයි නිකොලස් මහත්මයා ඉදිරිපත් කරන රහෙරක කිනිස්ථානයේ දෙක එකක්ද දෙකක්ද කියලා. කොහොම වුණත් මෙතෙන්දී අපිට වැදගත් වෙන්නේ මේ ප්‍රතිමාව ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේදී නිර්මාණය කළ ප්‍රතිමාවක් වශයෙන් මහාචාර්ය පර්ණවිතාන හඳුනාගෙන තිබීම. මෙතෙන්දී කරුණු දෙකක් පිළිබඳව අපේ අවධානය යොමු කරන්න ඕනේ. එකක් තමයි මහසෙන් රජතුමා විසින් බුද්ධ ප්‍රතිමාවක් කරවනු ලැබීම. දැන් මහා වංශයේත් එක්තරා ස්ථානයකදී මහසේන රජතුමා විසින් නිර්මාණය කරපු ප්‍රතිමාවක් පිළිබඳ සඳහන් කරලා තියෙනවා.
महासेनगे प्रतिमाव कीलाय एक हंदुनुला तीन विशेष नमक इट लबादी मकरला ने ए वगेम मानवमोगे रजवरु महासेन रजुगे विहारेट करपु गम्मर पूजावन पिलिबंदु ए वगेम ओय तालवत्तुक वगे विहार पूजावन पिलिबंदवत महावंशे करुणु संधान विला तीनो ए निसा एतम उगतुन महाचार्य पर्णवितान विसिन इदिरिपत् करपु मे रस्वेर हा महासेन अतर संबंधे पिलिगन्न यम्ताक दुरकट कमेत्तक दक्वन बव पेनो ए कोहमुनत् अपि दन्नवा महावंशे संधान विला तीन निरूपण अणुव महासेन नियोजनय करन्ने महाविहारेट प्रतिपक्ष मतवादे एक्तर अवस्थावकदी महासेनतुमा सा महाविहारे अतर मतवादी गेटुमक निर्माण उनाने मे गेटुम सहन दुर्दर्गीय अवसानेदी महाविहारेट भौतिक वशेन देवंत हानियक सिद्धुना लोवा महापायवागे सुविशेषी गोडनेगिली पवा विनाशेट पत्कला एतम ग्रंथवल कीन विधियट महासाय मलुव हाला उंदुवेपुरुव महाविहारे तिबिच्च विनाश करपु गोडनेगिली वल कोटस अरगेन गिहिल्ला अभेगिरी विहारय पोषणय कला वर्धनय कला मे गटुम जनतावगे विरोधे निसा एक्तरा अवस्थावकदी तावकालिकव समनय वेनो ए उनाट अपि दन्नवा महासेन रत्तुमा महाविहार सीमाव तुलम अलुतिन तवत् महाविहारयक इदिकरवला महाविहारेट भौतिक वशेन यम अभियोगयक एल्ल करपु बव इतिन एहेम करपु रज केनेक विसिन मैत्रेय बुदुन नियोजनय करन्ना वू प्रतिमावक करव्वाय कियन अदहस अपि तवदुरटत् गेंबुरिन सलका बलन्न वटिनो कोहोमुनत् अपि दन्नवा महावंशे महासेन रत्तुमा पिलिबंद इदिरिपत् करला तियन निर्वचनय नम एतरम दुरट साधारण एकक् नेवेयि कियला ओहुगे पलविनि राज्यवर्षयट पमण अयिति कियला हितन्न पुलुवन् अभिलेखनयक् अंपार दिस्त्रिक्के रजगल प्रदेशयेन हंबुना मे अभिलेखनय अपि हंदुन्वन्ने महासेनगे रजगल पर्वत लिपिय कियला ए पर्वत लिपिय कियनवा विनत् किसिदु मूलाश्रयक संधान विला नेति कथा प्रवृत्तिय नोयकुत् आकारेन भेद करवनु लबु बिंदवनु लबु अरियाकर विहारे कुंभिल विहारे आदि नोयकुत् विहारवल संघया सामगी करवल ए संघयाट कहवनु सीय बगिन महासेन रजतुमा विसिन परित्याग कल बव तमाई ए सेल्लिपिय कियन्ने ए कियन्ने महासेन रज्जुरु थेरवादी विहारस्थानवल भेद बिन्नवला हिटिय भिक्षुन वहांसेलाव सामगी करवल उन्वहांसेट कहवनु प्रदानय कल इतर अपि महासेन दकिन्ने थेरवादी संप्रदाय विनाश करन्नापु दूतेक विधियट थेरवादी संप्रदाय हतुरेक विधियट ए उनाट ओहु थेरवादी संप्रदाय भिक्षुन अत्र समगिय तहवुरु कल बव अभिलेखन विद्यात्मक साक्ष्यवलिन अनावरणय वेनवा ए निसा मे महासेनगे चरित्रय पिलिबंद अपे ऐतिहासिक कियवीम तवदुरटत् संस्करणय कल युतुयि इतिन मे सियलुम साधक सलका बलनकोट महासेन रत्तुमा विसिन क्रिस्तु वर्ष 4 वन सीवसेदी मे रस्वेहर पूजा भूमि आश्रितव रहेर कीन पर्वते सुविसल मैत्रेय बुद्ध प्रतिमाव केरेव्वाय कीन अदहस पिलिगन्न एतरम्म अमारुवकुत् नै ए कोहमुनत् सलिकितु देवनि कारणे तमयि क्रिस्तु वर्ष 4 वन सीवस पमन वेनविट मैत्रेय बोधिसत्व संकल्पय अपे समाजय अतुले क्रियात्मक उनाद कीन एक अत्तटम क्रिस्तु वर्ष 4 5 सीवस वेनकोट मैत्रेय बोधिसत्व संकल्पय सलकितु पर्मनकिन लंका समाजे मूल बहगन तिब्ब द महावंशे लियवेन्ने महासेन रज्जुरंट बहुम आसन्न काल सीमावक आसन्न पशु काल सीमावक एक किवे धातुसेन रज्जुरंगे काल सीमावे एतोटे महावंश विस्तरे तुलम लांकेय राजावलिये विशिष्टम रजवरेक वशेन अपि सलकन दुटुगमुन रत्तुमा मेते बोसतुन्गे अग्रश्रावक पदवीट पत्तिन बव संधान करला तीनो दुटुगमुनु रज पौल सह मेते बोसतुन अतर यम आकारेक ज्ञाति संबंध्यक गोडनंगल तीनो ए वितरक नेवे क्रिस्तु वर्ष 4 सीवसन वितर पस्से सलेकितु मट्टमकिन मैत्रेय बोधिसत्व प्रतिमा पुराविद्यात्मकव अनावरणय करगेन तीनो ए निसा मे मैत्रेय संकल्पयक मूर्तिमत् कलाय कियन अदहस प्रायोगिक तत्वेन अत्मदेन्ने नै
කොහොම වුණත් මේක තරමක් නැවුම් ප්‍රවෘතියක් මොකද අපි දන්නවා බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරන්නේ බුද්ධත්වයේ ලබාගත් උත්තමයන් නිරූපණය කිරීම සඳහා නමුත් මෛත්‍රේය බෝසතාණන් වහන්සේ තවමත් මේ උත්තරීතර පදවියට පත් වෙලා නැහැ ඒ කොහොම වුණත් යම් දවසක උන්වහන්සේ කේතුමතිපුරේ පහළ වෙලා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නා බව බෞද්ධයන් වශයෙන් විශ්වාස කරන නිසා ඒ අනාගතයේදී පහළ වීමට නියමිත මෛත්‍රේය බෝධිසත්වයන්ගේ රූපකාය මේ විදිහට අනාගතවාදී දෘෂ්ටියකින් මූර්තිමත් කලාය කියන සංකල්පය බොහොම අපූර්ව අදහසක් මේ පිළිමය මෛත්‍රේය බෝසතාණන් වහන්සේගේ කියලා කියන්න උපකාර කරගත්ත තවත් සාධකයක් තියෙනවා බෞද්ධයන්ගේ හිත්වල බුදුවරු නිරූපණය වෙන්නේ සැබෑ ලෝකයේ බුදුරුන්ගේ ස්වරූපයෙන්ම නෙවෙයි සැබෑ ලෝකයේදී නම් බුදුවරු සාමාන්‍ය මිනිස්යන්ට වඩා බෙහෙවින් වෙනස් වෙන්නේ නැහැ ඒ වුණාට ආගමික සාහිත්‍ය ඇතුලේ බුදුවරු නිරූපණය කරන්නේ සාමාන්‍ය ජනතාවට වඩා බෙහෙවින් උසස් සාමාන්‍ය ජනතාවට වඩා කායිකව පවා වෙනස් රූපී ලක්ෂණ දරන සාමාන්‍ය ජනතාවට සමීප වීමට අපහසු උත්තමින් විදියට ඒ නිසා උන්වහන්සේලාගේ උස මට්ටම් රියන් වලින් තමයි දක්වන්නේ දැන් අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ දීපංකර බුදු පිළිමයක් කියලා කියන අදහස ඉදිරිපත් කරපු උගත්තු ඒකට හේතුවක් වශයෙන් දැක්කුවේ දීපංකර බුදුන් වහන්සේ අසූරියන් උසය කියලා බෞද්ධයන්ගේ හිතේ තියෙන විශ්වාසය ඒ වගේම බෞද්ධ විශ්වාස කරනවා අනාගතයේදී පහළ වෙන මෛත්‍රේය බුදුජනන් වහන්සේ අසු වටරියන් උසයි කියලා මේ අසු වටරියන සැබෑ ලෝකයේ දකින්න ලැබෙන්නේ නැහැ නමුත් බෞද්ධයන්ගේ සිත් තුළ එවැනි දවැන්ත රූපකායකින් තමයි බුදුවරු නිරූපණය වෙන්නේ එතකොට මේ රැස්වර ප්‍රතිමා වහන්සේගේ උස මට්ටම සලකලා බලලා ඉතිහාසඥයෝ තීරණය කරලා තියෙනවා උන්වහන්සේ අවුකන ප්‍රතිමා වහන්සේට වඩා අඟල් 5ක පමණ උස් මට්ටමකින් යුක්තයි කියලා අවුකන පිළිම වහන්සේගේ උස අඩි 38යි අඟල් 10ක්. එතකොට මේ රැස්සේර පිළිම වහන්සේගේ සම්පූර්ණ උස අඩි 39යි අඟල් 3ක්. ඒ නිසා මේ පිළිමය අවුකන පිළිමයට වඩා අඟල් 5ක් උසින් යුක්තයි. මෛත්‍රේය බෝසතාණන් වහන්සේ දීපංකර බුදුන් වහන්සේට වඩා රියන් ප්‍රමාණෙන් වශයෙන් ගත්තොත් එහෙම රියන් 8කින් වැඩි අපි කිව්වනේ දීපංකර බුදුන් වහන්සේ අසූරියන් මෛත්‍රේය බුදුන් වහන්සේ 88 රියන් ඒ නිසා අවුකන පිළිමෙන් නිරූපණය වන්නේ දීපංකර බුදුන් වහන්සේ නම් ඊට වඩා වැඩි උසකින් යුක්ත රැස්වර පිළිමෙන් දීපංකර බුදුන් වහන්සේට වඩා උස මෛත්‍රේය බුදුරජාණන් වහන්සේ නිරූපණය වෙනවා කියන එකයි ඒ ඉතිහාසඥයන්ගේ අදහස උනේ ඒ කාරණයක් බලපෑවා මේ පිළිමේ අනන්‍යතාව තීරණය කිරීමේදී ඉතින් මේ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පස්සේ අපිට තියෙන්නේ රැස්වර බුදු පිටමා වහන්සේගේ රූපීය ලක්ෂණ නිර්මාණ ලක්ෂණ පිළිබඳව ඔබගේ අවධානය යොමු කරවන්න. එහෙමනම් දැන් අපි රැස්වර පිළිම වහන්සේගේ විස්තරාත්මක ලක්ෂණ නිරූපණය පිළිබඳව අපේ අවධානය යොමු කරමු. අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ රැස්වර ප්‍රතිමා වහන්සේ අතර සමානත්වයක් පේනවා වුණත් සියුම්ව අධ්‍යයනය කළොත් මේ පිළිම දෙක අතරේ කැපී පෙන වෙනස්කම් කීපයකුත් තියෙන බව තේරුම් ගන්න අසීරු නැහැ. අවුකන පිළිමේ වගේම රැස්වර පිළිමයක් සමභංග පිළිමයක්. සමභංගයි කියලා කිව්වේ
शरीरे बर एक पादे कटवत वेडिपुर दरागने मट इड नदी शरीरे बर पाद देकटम समानव बिदियन आकारें वेड़े हिंदी ने लेस निरूपने करपु पिलिम एवा बेहेविन्म सममितिकाई ए कोहमुनत मे प्रतिमा वहांसे औकन पिलिमे वागे अधि उन्नत नतं अति उन्नत प्रतिमा वहांसे नमक कील सलकान अमारु දැන් ඔබ අවකන ප්‍රතිමා වහන්සේ සමීපයට ගිහින් තිනවා නම් ඔබට මතක ඇති උන්වහන්සේගේ ශරීරය සැලකිතු මට්ටමකින් වටකරුව නිරූපණය කරලා තිනවා පිටුපස ගල් තලාව සමග සම්බන්ධලා තියෙන ඉතා පටු තීරුවක් ඇරෙන්න ශරීරයේ බෙහෙවින්ම වටකුරුයි ශරීරයේ වැඩි ප්‍රමාණයක් අපිට දැක් ගන්න පුළුවන් නමුත් මේ රැස්වැර ප්‍රතිමාව අවකන පිළිමේ තරම්ම වටකරුව නිරූපණය කරලා නැහැ ඒ නිසා අපිට මේ පිළිමය සලකන්න සිද්ධ වෙන්නේ අර්ධ උන්නත හිටි පිළිමක් විදිහට අර්ධ උන්නත හිටි පිළිමක් අනිත් කාරණාව තමයි අවකන පිළිමේත් මේ රැස්විහෙර ප්‍රතිමා වහන්සේගේත් මහා පුරුෂ ලක්ෂණ නිරූපණය කිරීම අතින් යම් යම් සමානකම් දකින්න තියෙනවා අවකන පිළිමේ දකින්නා වගේම අග්බඹුරු හිසකෙස් ඒ වගේම लंबसवन अर शरीर सत्यनक पिरीगियाऊ लक्षण शरीर ऋजुभाव आदि लक्षण रस्वर पिलिमे तीन हबे मे दिखे मे रूपी लक्षण निरूपण किरीमे गुणात्मक भाव सलकन कोट नत्तम प्रमितीय सलकन कोट औकन पिलिमेट वड रस्वर पिलिमे सहन मट्टमकिन पशुपसिंतमाय स्थानगत करन्न सिद्धवेन चीवरे पुर्वातिबिनाकारे नत्नम पारुपने मे पिलिम देकेम बहुम समानाय रस्वेर पिलिमेत चीवरे पुर्वातिबिन्ने पलमुव वम उरहिसे इदिरिपस कोटस वसियनाकारेट सिवरुपट पुरवला एन पसुव वम उरहिसे पिटुपस वसनाकारेट सिवर परवेमिन एहम सिवर पुरवन कोट सिवरे सलेक्युत कोटसा वम्मते मेनिकटुव प्रदेशेट कडागिन हेलनो एनिसा ए कडाहलीम मगिन नतिविन विकृति वलक्वा गन्न वम्मत तमन्गे शरीरे दिसट ओसवा गन्न सिद्धविन बव तमाय विचारक्यो पेन्ना दिला तियेन्नी एनिसा तमाय मे हिटिपिलिम बहुतरयक औकनत् रस्वेरत् ए वगेम मालिगाविल वगे स्थानवलत् अपि दकिन मे पिलिम बहुतरयक वम्मत तमन्गे पेत्तट ओसवागिन कटक मुद्रावयिन् निरूपणे कल्लती इलंगट मे पिलिमे सिवरे रली निरूपणे कल्लती आकार औकन पिलिमेत संसंदने कलोत् अपटे यदि समानकर अन्नबे औकन पिलिमे सिवरे रली बेहेविन्म सिवम बेहेविन्म विस्तरात्मकाय बेहेविन्म उसस निमावके नियतुय एक मुनतरम उत्कृष्टयद किल कियनवानाम चीवरे तुलिन बुदुन्वांसेगे शरीरे इस्मतु विला पेनु हरियट विनिविद पेनेन सुलु देसायाम सितुमक वागी ए चीवरे बेहविन्म दुहुल चीवरयाक नमुत रस्वेर पिलिमे चीवरे दिहा बालन कोट अपट ए वगे दुहुल भाव्याक ए वगे सिवुम भाव्याक हंदुना गन्ना पहासु रस्वेरे दी बहुदुरट अपट दर्शने वेन्ने तरमक गोरोसु तरमक गन चीवर पारुपन्याक इनसा मेदके चीवरे विस्तरात्मक लक्षण दक्वीम एक्कट एकक समान वेन्ने ने अपि औकन पिलिमेनम दकिनवा चीवरे पहल अवसान कोटस यटिन अंदने सलेकितु मट्टमकिन निरूपणे वेन आकारय दन मे रस्वेर पिलिमे तत्वयत् एहेम्मम तमयि औकन पिलिमे वगेम रस्वेर पिलिमे अर अंदने नुवाव यम आकारकिन दक्वला तियेनवा ए उनाटे नुवाव निरूपणे किरीम औकन पिलिमे तरम सिवुम बवक विस्तरात्मक बवक पेन्नुम करन्ने ने ईलंकट दकुनु तिन दकुन मुद्राव दिहाटत ओबे अवधानीय यमु कल युतु
දකුණ පිළිමේදී උන්වහන්සේගේ දකුණත තමන්ගේ ශාරීරිය දෙසට ඍජුව ඔසවාගෙන සිටින ආකාරය වගේම උන්වහන්සේගේ අත්ල ඉදිරිපස සිටින බැතිමතාට ඍජුව නොපෙන්න ආකාරයට තමන්ගේ ශාරීරිය දෙසට හරවාගත් ආකාරයක් තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ මුද්‍රාව ව්‍යාඛ්‍යාන මුද්‍රාව හෝ ආශිව මුද්‍රාව කියලා කලා විචාරකයෝ විස්තර කරලා තියෙන්නේ. නමුත් රැස්වේරේදී තත්ත්වය වෙනස් වෙනවා. රැස්වේර බුද්ධ ප්‍රතිමා වහන්සේගේ දකුණු අත්ල සැලකිය යුතු මට්ටමකින් බැතිමතාට දැర్శණය වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ තමන්ගේ අත්ල පිහිටුවාගෙන සිටින්නේ බැතිමතාගේ දෙසට යොමු කරමින්. මෙන්න මේ මුද්‍රාව කලා විචාරකයෝ නියම અભය මුද්‍රාව කියලා අදහස් කරනවා. અભය මුද්‍රාව කියලා කියන්නේ බිය නොවන්න කියන අදහස sannivedanaya කරන මුද්‍රාව. මුද්‍රාව ලින්ක් කරන්නේ විවිධ අර්ථ sannivedanaya කරන එකනේ. එතකොට බිය නොවන්න කියන අදහස sannivedanaya කරන මුද්‍රාව. හෙවත් න භය මුද්‍රාව. න කියලා කියන්නේ නැහැ කියන එක. භය කියන්නේ බිය. බියක් නැහැ කියන්නේ અભය. ඒ නිසා තමන් වෙතින බැතිමතුන්ට තමන්ගෙන් ආරක්ෂාව සැලසෙන බව. ඔවුන් කිසිවකට බිය නොවිය යුතු බව. sannivedanaya කරන මුද්‍රාව තමයි මේ અભය මුද්‍රාව කියලා අදහස් කරලා තියෙන්නේ. බුදුන් වහන්සේගේ ශරීරය අරගෙන බැලුවත් අවුකන සහ රැස්වේර අතරේ සැලකිතු මට්ටමක වෙනසක් තියෙනවා. අවුකන පිළිමේදී නම් බුදුන් වහන්සේගේ ශරීරය මනා වූ පරිමාණානුකූල ලක්ෂණ වලින් සමන්විතයි. නමුත් රැස්වේරේදී ඒ තත්ත්වයේ තරමක් වෙනස් වෙලා ගිහිල්ලා බුදුන් වහන්සේගේ ශරීරය තරමක් ස්ථූල භාවයක් පෙන්වුම් කරනවා. දිගටි හතරස් භාවයක් පෙන්වුම් කරනවා. ශරීරයේ නියමාකාර නෙරීම් ලක්ෂණ අවුකන පිළිමය වගේ මේ රැස්වේර පිළිමේදී දැක්ගන්න අමාරුයි. විශේෂයෙන්ම පපු ප්‍රදේශයේ, උදර ප්‍රදේශයේ, ඊළඟට නාභි ප්‍රදේශයේ සහ ලිංග මූල ප්‍රදේශයේ, ඒ වගේම කල්වා ප්‍රදේශයේත් දකින්න ලැබිය යුතු උන්නත සහ අවනත ලක්ෂණ රැස්වේර පිළිමේ ඉතාමත්ම අල්ප වශයෙන් තමයි නරඹන්නෙක්ට දැක්ගන්න හැකියාව තියෙන්නේ. දැන් මේ ප්‍රතිමා වහන්සේත් වැඩේ ඉන්නේ අවුකන පිළිමේ වගේම පద్මාසනයක්සේ සකස් නොකළ තලයක. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඇයි අවුකන පිළිමේ පద్මාසනයක් තියෙනවද කියලා. නමුත් මේ පద్මාසනය පසු කාලීනව එක්කල පద్මාසනයක් නිසා මුල් අවස්ථාවේදී අවුකන පිළිමයක් තියෙන්නේ නැත්තේ මේ රැස්වෙහෙර වගේම විශේෂයෙන් සකස් කළ ආසනයකින් තොරව බවයි කලා විචාරකයන්ගේ අදහස. ඒතර රැස්වෙහෙර පිළිමේ ආසනය පద్මේකාකාරයෙන් නොදක්වේ ඇයිද කියන එක කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒකට උත්තරේ තියෙන්නේ අර පිළිමේ වැඩ අවසන් කරලා නැහැ කියන කතන්දරය ඇතුලේ. දැන් මෙතනට එන බැතිමතෙක්ට පේනවා උන්වහන්සේගේ පාද මට්ටමේ සිට උන්වහන්සේගේ පා නිය මට්ටමේ සිට අඩුම ගාන අඩි දෙකහමාරක් තුනකට ආසන්න වෙන නෙරීමක් සහිත ගල් කොටසක් ඉතුරු කරලා තියෙනවා. ඇතැම්මිට ශිල්පියා මුල් අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්න ඇති පසු අවස්ථාවකදී මේ නෙරීම පద్මයක් වශයෙන් සකස් කරලා ඒ පద్මාසනයක මට්ටමට රැගෙන එන්න. පිළිමේ වැඩ කටයුතු අවසන් කරන්න අවස්ථාවක් නොලැබුණ නිසා ඒ ආසනය නිර්මාණය කිරීමේ අවස්ථාවත් ශිල්පියාගෙන් ගිලිහි ගියා වෙන්න පුළුවන්. මේ පිළිමේ තියෙන විශේෂ වැදගත්කමක් තමයි අර අවුකන පිළිම ඒ වගේ සමානාකෘතියකින් තොරව විශේෂයෙන් කපා සකස් කරන ලද කුහරයක් තුල ප්‍රතිමාව නිරූපණය කිරීම. අවුකන පිළිමේ නම් පිහිටි ශිලා පෘෂ්ඨයෙන් පිටතට නෙරා සිටින ආකාරයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙතෙන්දි කරලා තියෙන්නේ පිහිටි ගල් පර්වතය ඇතුළට හාරලා ප්‍රතිමාවට අවශ්‍ය කරන ඉඩකඩ ප්‍රමාණය වෙන් කරගෙන ඒ ඉඩකඩ ප්‍රමාණය තුලින් පිළිමේ මූර්තිමත් කරලා අර ඒ දෙපස තියෙන අවකාශය ආවරණ ගෘහයක් විදිහට ස්වභාවික ආවරණ ගෘහයක් විදිහට නිරූපණය කිරීම. ඒ නිසා ඇතැම් වෙලාවට අවුකන පිළිමේට වඩා වැඩි ආරක්ෂාවක් අවුවෙන් වැස්සෙන් මේ පිළිමේට ලැබුණාය කියලා කෙනෙක්ට යෝජනා කරන්න පුළුවන්. කලාපේ
පිහිටලා තියෙන වර්තමානයේ නම් බෙහෙවින්ම පකිස්තාන් දේශ සීමාවට ආසන්නයේ තියෙන බාමියන් කලාපේ සුප්‍රකට බාමියන් පිළිම බහලා ඇතිනේ මේවා පසු කාලයේදී තලේබාන් වරු විසින් විනාශ කළා වර්තමානයේ අෆ්ගනිස්තානයේ තමයි මේ කලාපේ අයිති වෙන්නේ ඒ බාමියන් ප්‍රතිමා නිර්මාණය කළා තියෙන්නේ මේ රැස්වැර පිළිමේ වගේම ස්වභාවික පර්වතයේ කපා සකස් කරගත් කුහර තුල ඒවා පේන්නේ ස්වභාවික කුහරයක් තුල වැඩ ඉන්නවා වගේ ඒ නිසා ඇතම් උගතුන් විශ්වාස කරනවා ඒ බාමියන් ප්‍රතිමා නිර්මාණය කිරීමේ යම් ආභාසයක් රැස්වැර ප්‍රතිමා සඳහා ලැබෙන්නේ නැති කියලා. නමුත් අපිට ඒ බව තහවුරු කරන්න වෙනත් නිශ්චිත සාධක අනාවරණය වන්නේ නැහැ. දැන් අවුකන පිළිමේ නම් සමස්ත බුද්ධ ප්‍රතිමාවේ වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. නමුත් රැස්වැර පිළිමේ දිහා බලන කෙනෙකුට දකින්න ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි බොහෝ ප්‍රතිමා අංගවල වැඩ කටයුතු අතරමඟ නැවැත් වූ ස්වරූපයකින් දැర్శණය වීම. මේක ඉතා හොඳට තේරුම් ගන්න පුළුවන් උන්වහන්සේගේ දකුණු කර්ණය දිහා බලනකොටත් ඒ වගේම උන්වහන්සේගේ දකුණු හස්තය දිහා බලනකොටත් ඒවා තවමත් පූර්ණ වශයෙන් නිරූපණය නොකළ අතරමැදි අවස්ථාවල තමයි පිහිටලා තියෙන්නේ. ඇයි එහෙම උනේ? මේ පිළිම නිර්මාණය කරන කාල සීමාවේදී යම් ආක්‍රමණික තත්වයක් ඇති වෙලා ඒ ශිල්පීන්ට අවශ්‍ය කරන්නා වූ නිදහස නැති වුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිළිමේ වැඩ කටයුතු කරගෙන යන අතරතුරේදී මේ ගල් පර්වතයේ අභ්‍යන්තරික ගුණාංග මේ වගේ දැවැන්ත පිළිමයක් නිර්මාණය කිරීමට තරම් සුදුසු මට්ටමක නැහැ කියලා ශිල්පීන්ට වැටහුණා වෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රතිමාවේ වැඩ අතරමඟ අවසන් කළා වෙන්නත් පුළුවන්. සැලකිතු තවත් අදහසක් තියෙනවා. ඒ තමයි අද අපිට මේක වැඩ අවසන් නොකළ පිළිමයක් වශයෙන් දැర్శණය වුණාට ඒ කාල සීමාවේදී ඇතම් විට මූලික ආකෘතිය පමණක් ගලින් නිර්මාණය කරලා අර සියුම් විස්තරාත්මක ලක්ෂණ මතු පිට හුණුබදාම් මගින් නිරූපණය කළාද කියන සැකේ. එහෙම සැකයක් ඇතිවීම සාධාරණයි. මක්නිසාද? ඔය වැල්ලවාය සමීපයේ තියෙන බුදුරුවගල වගේ ස්ථානවල අපි දැකලා තියෙනවා ඒ විශාල ප්‍රතිමා පන්තියේ මූලික ආකෘතිය පමණක් ගලින් සකස් කරගෙන සියුම් විස්තරාත්මක ලක්ෂණ හුණුබදාම් වලින් සම්පූර්ණත්වයට පත් කරලා තියෙන ආකාරය. ඒ හුණුබදාම තට්ටු මතු පිට වර්ණාලේප කරලා විචිත්‍රවත් නිමාවක් ලබා දීලා තියෙනවා. නමුත් කාලයගේ ඇවෑමෙන් වර්ෂාවට හසු වෙලා පෙඟිලා දිය වෙලා මේ හුණුබදාම තට්ටු ටිකෙන් ටික ටිකෙන් ටික ගැලවිලා ඉවත් වීමේ ප්‍රතිඵලයක් විදියට අර පිළිමේ අවසන් ලක්ෂණ නෙමෝම් ලක්ෂණ ඉවත් වෙලා යනවා. ඉවත් වෙලා ගිහිල්ලා අර යටින් සැඟවි තිබිච්ච මූලික ගල් ආකෘතිය පමණක් දැర్శණය වෙනවා. ඉතින් අපි මේවා බැලුවම අපි හිතන්නේ මේ පිළිම එක්කෝ වැඩ අවසන් නොකළ නැත්නම් අතරමඟදී හැරගිය නිර්මාණ වෙන්න පුළුවන් කියන එකයි. ඒ නිසා මේ වගේ පිළිම අධ්‍යයනය කරනකොට ඒ ජනප්‍රිය අදහස් වගේම විය හැකි වෙනත් විකල්ප අවස්ථා විකල්ප සිදුවීම් පිළිබඳවත් අපේ අවධානය යොමු කිරීම ප්‍රයෝජනවත් වෙනවා. ඒ කොහොම වුණත් කලා විචාරකයෝ රැස්වැර බුද්ධ ප්‍රතිමා වහන්සේව සලකන්නේ මහා විහාර සම්ප්‍රදායට අයිති බුද්ධ ප්‍රතිමාවක් විදියට. ඒකට හේතුව තමයි අර හිස මුදුනේ අවුකන පිළිමේ වගේම උෂ්ණේශ ලක්ෂණය සැලකිතු මට්ටමකින් නැතම් ප්‍රකටව දක්වා නොතිබීම. අවුකන පිළිමේ අපි වර්තමානයේ දකිනවා වගේ සිරස්පතක්. රැස්වැර පිළිමේ දකින්න නැහැ. ඇත්තෙන්ම අවුකන පිළිමේත් වර්තමානයේ අපි දකින සිරස්පත පසුකාලීනව එක්කල සිරස්පතක්. ඒ නිසා මුල් අවස්ථාවේදී මේ පිළිම දෙකම එකම ප්‍රතිමා සම්ප්‍රදායකට අයිති වෙන්නේ නැති කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ විදිහට උෂ්ණේශයකින් තොරව නිරූපණය කරන්නා වූ හිස සහිත බුද්ධ ප්‍රතිමා අයිති වෙන්නේ මහා විහාර සම්ප්‍රදායට. ඒ නිසා මහසෙන් රජුරුව මේ පිළිමේ නිර්මාණය කළේ මහා විහාර සම්ප්‍රදායේ භික්ෂුන් වහන්සේලා සඳහා වීමට පුළුවන්. හැබැයි සමහර උගතුන් විශ්වාස කරනවා මේ ප්‍රතිමාව අභේගිරි සම්ප්‍රදායට අයිති කියලා. ඒ නිසා මහසෙන්ගේ අභාවයෙන් පස්සේ ඒ පිළිමේ වැඩ කටයුතු අවසන් කිරීම ඔහුගේ පුත්‍රයා වෙන කිස්ත්‍රිමේඝ රජතුමා විසින් සිදු කළේ නැහැ කියන අදහසත් උගතුන් අතර තියෙනවා. මහා විහාර භික්ෂුන් වහන්සේලාගේ විරෝධතාවය නිසා මහා විහාර සම්ප්‍රදායට අයත් කරලා
इधिकरपु मे पिलमे वेडकटयुतु अवसन्कले नहकेनेकाई ए उगतुन्गे विश्वासे मे विधिये नोयेकुत् तर्क वितर्क मे रस्वेर बुद्ध प्रतिमा वहन्से संबंधेन अपिट देखगन्न पुलुवन्। औकन बुध पिलिमे निर्माण कल्लतेन खलुगले स्वभाव्यात् रस्वेर पिलिमे निर्माण कल्लतेन खलुगले स्वभाव्यात् दयाकार भव तेरुम गन्न अमारुने औकन पिलिमे निर्माण कल्लतेन इतामत्म दडि शक्तिमत् वयनेकिन युक्त शिला पृष्ठयक् पदनम करगनिमिन नमुत् मे रस्वेर पिलिमे निर्माण कल्लतेन गल् पर्वतय ए तरम्म शक्तिमत् भाव्यक् पेन्नुम करन्ने नेति भव तमयि मे समीपेट अविल्लकर्ण निरीक्षण वलिन तेरुम गन्न तियेन्नी वर्तमान उनत् मे प्रतिमाव होंदि निरीक्षणय कलोत् उन्वहन्सेगे पपु प्रदेशे शिला पतुरु इवत्वी गिहिन तीन आकार एवगेम उन्वहन्सेगे कलव प्रदेशे अतुला तीन समहार पेलुम लक्षण आदि अपिट दग्गन्न पुलुवन् मे निसा तरमक् पशुकालीनव मे पिलिमे संदहा आवरण गृहयक् अवश्यय कियला ඒ කාලේ ජනතාව තීරණය කළ බවක් පේනවා ඒ නිසා තමයි මේ පිළිමය ඉදිරිපසින් වර්තමානයේ අපිට දැක් ගන්න පුළුවන් ආකාරයේ ප්‍රතිමා ගෘහයක අවශේෂ ඉතුරු වෙලා තියෙන්නේ අඩුම ගානේ ක්‍රිස්තු වර්ෂ 7 8 9 වගේ සීවස් වලදී මේ විශාල ප්‍රතිමා ගෘහය ඉදුණා වෙන්න පුළුවන් දැන් මේ පිළිමයකට ඉදිරිපසින් පීඨා තිබෙන මළුවේ ව්‍යාප්ත වෙලා තියෙන අඩි 20ක 30ක පමණ දිගින් යුක්ත ගල් කුළුණු ගල් ටැම් අපිට ඉඟි කරන්නේ අඩුම ගානේ අඩි 40ක් 45ක් පමණ උස ප්‍රමාණයකින් යුක්ත ආවරණ පියස්සක් මේ ස්ථානයේ තියෙන්න ඇති බව අපි ඔබට කිව්වා රස්වේර පිළිම වහන්සේගේ උස අඩි 39කුත් අඟල් 3ක් කියලා ඒ නිසා උන්වහන්සේ සඳහා නිර්මාණය කරපු ප්‍රතිමා ගෘහය අනිවාර්යෙන්ම අඩුම ගානේ අඩි 45ක් පමණවත් උස මට්ටමකින් යුක්ත වෙන්න ඕනේ. දැන් මේ ස්ථානෙට එන බැතිමතෙක් වන්දනාකරුවෙක් එවැගේම ගවේෂකයෙක් මේ රැස්වර පිළිම වහන්සේ පිහිටා තිබෙන පර්වතයේ බාහිර හැඩතලය සලකා බැලුවොත් ඉතා පැහැදිලිව පේනවා දකුණු පැත්තේ අර්ධය අර්ධ කවාකාර හැඩයක් ගන්න ආකාරය. නමුත් මගේ වම් පැත්තේ අර්ධය ඒ කියන්නේ මේ ප්‍රතිමාවේ නියම දකුණු පැත්තේ අර්ධය ඒ වගේ අර්ධකවාකාර හැඩයක් ගන්නෙ නැහැ. නමුත් ඒ අර්ධ ඒ දකුණු පැත්තේ අර්ධයේ කොටන ලද අර්ධකවාකාර කැපුම් ලකුණක් දකින්න පුළුවන්. ඇයි එහෙම කැපුම් ලකුණක් ආදේශ කළේ? ඒකෙන් තේරුම් ගන්න වෙන්නේ බොහෝ දුරට මේ පිළිම වහන්සේ සඳහා ඉදි කරපු ගෘහයේ පියස්ස අර්ධකවාකාර හැඩයකින් යුක්ත වෙන්නේ නැති කියන එකයි. වර්තමානයේ පිළිම වහන්සේ ඉදිරියේ දක්නා ලැබෙන ප්‍රතිමා ගෘහයේ නටබුන් සීමා ප්‍රාකාරයටත් පියස්ස දරා සිටිය ගල් කුළුණු වල නටබුන් වලටත් සීමා වෙලා තියෙනවා මේ අවශේෂ අවසන් වතාවට 2013 අවුරුද්දේදී සංරක්ෂණය කළ බවට සාධකත් මේ ස්ථානයේ අපිට දැක් ගන්න පුළුවන් එහෙමනම් රැස්වෙර පිළිම වහන්සේ පිළිබඳ ඔබගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව අපේ අරමුණ තමයි මේ ස්ථානයට බොහොම ආසන්නයෙන් පිහිටා තිබෙන කිලෝමීටර් 20ක් පමණ ආසන්නයෙන් පිහිටා තිබෙන සුප්‍රසිද්ධ අවුකන රජමහා විහාරස්ථානයේ ඒ අශ්‍රීමත් බුද්ධ ප්‍රතිමාව පිළිබඳ ඔබව දැනුවත් කිරීම. ඒ සඳහා අපි මේ වන්නිහත්පත්ුවේ නික්මිලා ඓතිහාසික කලාවැව නිම්නයට ගමන් කළ යුතුව තිබෙනවා. නමුත් ඒ සඳහා අදට අපිට ලැබෙන කාල සීමාව ප්‍රමාණවත් වන්නේ නැහැ. ලබන සතියේදී ඓතිහාසික කලාව නිම්නේ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ නොමැකෙන පිය සටහන් වෙච්ච ඓතිහාසික කලාව නිම්නේ සිට ඔබව හමුවීමේ පොරොන්දුව ලබා දෙමින් අදට මේ උරුම යාත්‍රාවෙන් සමුගෙන යන්න අපිට අවසර දෙන්න. දුටුනු දුටු උරුමයේ ප්‍රකට අප්‍රකට මතක සමුදායන් රසක් සමගින් තවත් සද්දිනකින් නැවත මුණගැසනාතෙක් ඔබ සැමට තෙරුවන් සරණයි.